වසර 30ක කුරිරු යුද්ධයෙන් මෞබිම ගලවාගත් යුගයක ත්‍රස්තවාදය පෙරදෝ නිසාම දෙස් විදෙස් ඇතමුන්ගේ කෙනෙහිලිවලට ලක්මව ලක්වී ඇති යුගයක සැබෑ විරුවන් මතු පරපුරට හඳුන්වා දිය යුතුව පවතින යුගයක එකී යුග මෙහෙවර ඉටු කරමින් රටදය සමය වෙනුවෙන් සිය දිවිපිදු ධනය ශ්‍රමය කාලය නිර්මාණශීලීත්වය නොමසුරුව වැය කළ සැබෑ දේශහිතයිෂින් සොයා ඇතෙයි මුල්. පොළොවේ අහස උසට නැගි රුක්සය ඔබයි සිඳ බිඳ දැමුවද යළි දළුලා නැගෙන ඒ මහා රුක්සයේ වැළලුණු මුල් යට ගිය මුල් සොයා ඇදෙමු අපි පන්සැත්තෑවස් යුගයක වඩුක රාජ පරම්පරාව මෙන්ම අකණ්ඩ ස්වැර්රී සෙංකඩගල රාජධානයේද ශ්‍රී ලංකාවේද අවසාන රාජකීයා ලෙස 1780 දී උපත ලැබූ කන්නසාමි කුමාරයා 18 වසරේදී එනම් 1798 ජූලි මස 17 වෙනි අඟහරුවාදා ශ්‍රී වික්‍රම රාජසිංහ නබින් සිරිලක කිරුළු පෙළඳීය. සිරිලකට ඒකාන්ත පක්ෂ පරිමාණ භක්ති ප්‍රමාති භාර වනෝත්තම භාවයෙන් යුක්ත වූ ස්වස්ත්‍රිස්ත්‍රී සමෘද්ධ සම්භාර සමලංකෘත විශාල විමරතර කුශල බල සමන්විත ශ්‍රී වික්‍රමාති ක්‍රමවිකාම ප්‍රසස්ත නායක ශ්‍රීයෙන් විරාජමාන ශ්‍රී වික්‍රම රාජසිංහයන් නම් වූ කුසලේ ශ්‍රී භජන උතුම් අපගේ ස්වාමි දරුවානන් වහන්සේ කුසලේ දේවයන් වහන්ස හංගුරන් කෙතර වෙලා හිටියත් සෙංකඩගලට වැදුණු ඉංග්‍රීසින් ගැන මගේ හිත සාංකාවෙන් පුස්සැල්ලේ. එහෙමයි දේවයන් වහන්ස. උන් මලබාර වීදියත් මාලිගාවත් ගිනිබත් කරලා ඇති. සටන් බිමෙන් තුඩපතක්වත් නැතිද තවම? ඒ ගැන කුකුසක් ඇති කරගන්න උමනාවක් නැහැ රජතුමනි. පිළිවතලාවේ මහාධිකරම්තුමා සටන මෙහෙවනවා. සටන් බිමෙන් ලැබෙන ආරංචි බොහොම සුබයි. පිළිවතලාවේ ඔහු ගැන විශ්වාස කර හැකිදයි මට සැකයි. බලුගත්තාට අවසරයි දේවියන් වහන්ස. පිළිවතලාවේ මහාධිකාරම ඔබ වහන්සේ බැහැදකීමට පැමිණ සිටිනවා. පිළිමතලාවේ පැමිණ සිටිනවා.
දේවයන් වහන්ස. ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරයා මේජ ඩේව් යටතේ බොහෝම බලපොරුදු සේනාවක් එවා තිබුණා සිංහල පැළ සමූල ඝාතනය කරන්න. ඒත් අපේ හමුදාව මීට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා කලගෙදරයි ගිරිහාගමයි ඉංග්‍රීසි බලකොටු අල්ලගත්ත දේවයන් වහන්ස. අපූරුයි අපූරුයි පිළිමතලාවේ. දේවයන් වහන්ස, ඊයේ පානුපැයි මාවිල් මඩ වටපොළුව තොටුපොළේ පලා යන ඉංග්‍රීසි අපේ හමුදාව කඩු කෑවා. ඉතිරි අය අත්අඩංගුවට ගත්තා. ඒ අතරේ ලන්සිරිංජ වටයෝ, ජාහමුදා වටයෝ, බෙංගාලිකාරයොත් ඉන්නවා. මුත්තු සාමිට මොකද වුනේ? දේවයන් වහන්ස, මුත්තුසාමි කුමාරයයි මේජ ඩේවිවයි ඔවුතුමාට පමුණුවන්න රැගෙනාව දේවයන් වහන්ස. විදේශීය ජනවර්ගයකට අයත් තනි පුද්ගලයෙකු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කන්ද උඩරට සිංහාරූඪ වීම රදළ පැලැන්තියේ හිතසුව පිණිස වූයේ නැත. පිළිමතලාවේ ප්‍රමුඛ කණ්ඩායම හැම විටම රජුට කෙනෙහිලිකම් කිරීමට පසුබට නොවහ. එබැවින් රජතුමා පිළිමතලාවේ අධිකාරම් දෙස බැලුවේ හැම අතින්ම සාධාරණ සැකයක් ඇතිවය. මා කොතරම් උදව් උපකාර කළත් පිළිමතලාවේ මට විරුද්ධවයි කටයුතු කරන්න දේවිය. ඔහු ජෝන් ඩොයිලි සමගත් ලිපි හුවමාරු කරගන්නා වග චරපුරුෂව මට දැනුම් දෙනවා. මට මේ කිසිවක් නොතේරේ දේවිය. පුත්තල මේ මුස්ලිමුන්ගේ පුවක් කොල්ල කාලා තියෙන්නෙත් පිළිමතලවක මිනිස්සු. ඔහුගේ මා පිට දැමුවා. ඉංග්‍රීසින්ට උඩරට ආක්‍රමණය කරන්න මග පෑදුවෙත් පිළිමතලව්වේ. දැන් තේරෙනවා ඇරවුල දිසාවත් තඹකොල්ලේ අධිකාරමත් මරාදමි කවුද කියලා. ඔහුව තරහ කරගන්න එපා රජතුමනි. ඔහුට රදල බලයත් ඉන්ද්‍රීසි ආණ්ඩුවේ හිතර්ශී බවත් තිබෙනවා. උසල්ලේ වඩු ගයන් එලවා දවන්න මේ තමා හොඳම කාලේ. පුස්සල්ලේ කන්ද උඩ රට සියලුම රදලයන් එකමුතු විය යුතුයි. නැවතත් කන්ද උඩ රට සිංහල රජෙ පිහිටවන්න කටයුතු කළ යුතුයි. රජුරුවන් යුද්ධෙන් පරාද කරන්න බෑ මහා නිලමතුමා. එක්දාස් අටසිය, අටසිය දෙකේ, අටසිය තුනේ යුද්ධ තුනෙන්ම ඉංග්‍රීසිකාරයෝ පහු බැස්ස. සොයා ගඩ වෙනවා වෙනත් හොඳ උපක්‍රමයක්. අමතක කරන්න එපා ඔහේ ඇතුළු වාසලේ නිලමේ. ඔහේට එය කරන්න හැකි වේවි. නින්ද නොයාමට හොඳම බේත මත්පැන් කියා පුරුදු කරමු.
ඇත්ති තරම්ම පැන්ස්වා දෙන්න. අවසර මහරජතුමනි, ඔබතුමා නැවතත් සෙංකඩගල නුවරට පැමිණ සිටීම මහත් සතුටක්. 1815 පෙබරවාරි 18 වෙනිදා සෙංකඩගලින් පිට වී ගියාට පසුවයි බානුක. මම මෙහෙම කිව්වට මට සමා වෙන්න ඕන. ඔබතුමා ඉතා කූර රජ කෙනෙක් ලෙස ඉතිහාසයේ පමණක් නොව ජනප්‍රවාදවලත් සඳහන් වෙනවා. එය ඉංග්‍රීසින් මෙන්ම මට සතුරු රදලින් ප්‍රචාරය කර ප්‍රලාප බානුක. මා යුද්ධයෙන් පරාජය කළ නොහැකි බව දැනගත් ඔවුන් ජනතාව මා කෙරෙහි බිඳුවන විවිධ දූසමාන ආරංචි ප්‍රචාරය කළා. කෙසේ වෙතත් ඔබ දක්ෂ යුදකාමියෙක් බව මා අසා තිබෙනවා. යුදකාමියෙක් පමණක් නොවේ, මම බෙහෙවින් කලාරුචි රාෂ්ට්‍ර පාලකෙක්. එවකට මල්වත්ත විහාරවාසි කුංකුණාවේ හාමුදුරුව සමග මම බෙහෙවින් කවිගෙන දොඩමළු වුණා බානුක. උන්වහන්සේ පාලි භාෂාවෙන් රචනා කළ රාම සංදේශය නම් පාලි කාව්‍යයත් කෙලින් මා පිළිබඳවයි බානුක. නමුත් ඔබට පසු කරන්නට සිදු වුණේ ඉතාමත් අසීරු රාජ්‍ය කාලයක්. පසකින් දියුණු අවි සම්පන්න ඉංග්‍රීසි බලසේනාව හනික් පැත්තෙන් බල තන්නහායෙන් පිරුණු මාන්නක්කාර රදල බලය තිකුණ විලක්කුවක් වගේ 17 වසරක් මම මේ දෙකට මුහුණ දුන්නා බානුක. රදලයින්ගේ විරසකකම ඉංග්‍රීසි ආණ්ඩුවට මහත් ලාභයක් වුණා. අවසානයේ ලේ නොසොල්වාම ඔවුන් ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා වුණා. රටවැසියන්ගේ මනස් සෝදනය කළ ජෝන් ඩොයිල් වැනි ඉංග්‍රීසි චරපුරුෂයන් පමණක් නොවේ, මගේම රාජසභාවේ සිටි පිළිම තලව්වේ පුස්සැල්ලේ ලෙව්කි එක්නැලිගොඩ ඇලපාත ඇහැලෙපොල මීගස් ටැන්නෙත් මට විරුද්ධ වුණා බානුක. ලෙව්කේ දිසාවටත් පලිපාන ලේකම්තරටත් සිද්ධ වුණු කාරණා සිහිපත් කරාන මහාධිකාරමත් මහාවාසලින් තල්ලු වෙන තැනට වැඩ සිද්ධ නූනොත් හොඳා. රජතුමා, මගේ අට්නා කියන නෑදෑයන්ගේ හිස් හිතූ මනා අපිට ගසා දැමුවනම්, මගේ හිසත් ගසා දැමුවා නම් හොඳ.
නිලම හොම කතා කරන්නේ මහාවාසල කඩුව කැපෙන්නේ නෑ කියලා හිතාගෙනද? රජතුමත් ඔහොම කතා කරන්නේ වඩුග ගෑනුන් තවත් දරුවෝ හදන්නේ නැතයි කියලා හිතේ තියාගෙනද? මහාධිකාරම තොපෝය වහසි බස් දලන්නේ තොපේ මහරජතුමා ඉදිරියේ බව දැනගනුව. සියලුම රදලයන් මුත්තුසාමි රජ කිරීමට ඒකමතිකව තීරණය කළ තියෙන වෙලාවේ කන්ද සාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වේතු බවට ඒකමතිකව තීරණය කරේ මේ මහාධිකාරම් බව අමතක කරගන්න එපා රජතුමනි. ඔබ මගේ බහට පිටින් කටයුතු කරලා ඔබතුමා මහා විනාශයක් කරගන්නවා. තොපමා කෝප ගන්නවා මහාධිකාරම. මගේ මහාධිකාරම්කම ඔබතුමාම තියාගන්න. මම යනවා පිළිම තලාවේ මගේ මහගෙදරට. මම ආයේ මේ සෙන් කඩගලට පය තියන්නේ. රජතුමනි, ඔබතුමා හිත් වේදනාවෙන් පසු වුණ බවක් මට හැඟෙනවා. මගේ සිත බෙහෙවින් සසල වෙලා දේවිය. මොකක්ද අභාග්‍යයක පෙරමග ලකුණු මට පෙනෙනවා. මගේම මිනිස්සු මට විරුද්ධ වෙලා පිළිම තලව්වි වගේම මමම අධිකාරම් දුරේ පිහිටුවා මුල්ලි ගොඩත් මට විරුද්ධ වෙලා. මම සැකෙන් ජීවත් වෙන්නේ. මට නිින්න යන්නේ නැහැ. මම සුරාවට ලුල් වෙලා දේවිය. ඔබතුමාගේ සුරාපානය ඔබට යහපතක් ගෙන දෙන්නේ නෑ රජතුමනි. සබරක මුයි ප්‍රශ්න. ඇහැරේ පොළත් මට විරුද්ධව කැරලි ගහනවා කියලා චරපුරුෂෝ කියනවා. මම රදලෙක් නොවී වඩුගෙක් වීමයි මේ සියල්ලටම හේතුව දේවිය. ජෝන් ඩොයිලි ජෙනරාල්තුමා වෙත ඔබතුමාගේ ආධාරය ලැබුණොහොත් සිංහල රජ මරා දමා ඉංග්‍රීසීන්ට පක්ෂපාත උඩරට රජ කෙනෙකු වශයෙන් මා කටයුතු කිරීමට කැමැත්තෙන් සිටිමි. එසේ වුවහොත් උඩරට හරහා ත්‍රිකුණාමලය දක්වා මාර්ගයක් ඉදිකිරීමට සහයෝගයේ දැක්වීමට ඌව කැමැත්තෙමි. උඩරට රදලයන් බොහෝ දිනෙක් මේ වන විට රජු සමග විරසකව සහ නොමනාපයෙන් පසුවෙති. ඔබගේ සහයෝගය
මා උදක්ම බලාපොරොත්තු වෙමි. මුල් 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 බානුක, ඒ දවස්වල මාලිකාවට එහායින් තිබුණේ තිඹුල් කටු පිරුණු නිසරු වෙල්ලෑයක්. කිරි සයුර තැනුවා, වැව මැද ජල තිලක තැනුවා, පත්තිරිප්පුව තැනුවා, සෙංකඩගල නුවරට අලුත් මුහුණුවරක් ලබා දුන්නා. ඒත් මගේම රට වැසි මට එරෙහිව ගියා බානුක. රජතුමනි, අපේ වංශ කතාවේ රුදුරුත් කූරවූත් සිදුවීමක් ලෙස ඔබ වහන්සේ ඇහැලිපොළ කුමාරි හාමි සහ ඇගේ දරුවන් මරන්නට දුන් තීන්දුව සඳහන් වෙනවා. මා අස්ථාන කෝපයට පත් කළ දුෂ්ට රදලයින් ඇහැලේ පොළ නිලමිට රාජ්‍ය ආශාව ඇති යන හැඟීම මගේ හෘදයට ඇතුළත් කරන ලද්දේය. ඇහැලේ පොළට දඬුවම් කිරීමට නොහැකි නම් ඇහැලේ පොළ කුමාරි හාමි ඇතුළු පවුලට දඬුවම් කළ යුතු බවට මා හැඟිසුවෝය. දිනක් මම අධික ලෙස මත්පැන් පානය කර සිටින විට ඇහැලේ පොළකින් පලිගැනීමේ පරමාදර්ශයට මා පෙළඹූහ. ඔවුන් ඉදිරිපත් කළ ලියවිල්ලට මා අත්සන් තබන විට පියවි සිහිය මගින් ඉවත්ව ගොස් තිබින. ඒ ගැන මා ලය පැලෙන තරම් පසුව ශෝක වුනෙමි. ශ්‍රී ලාංකීය රාජවංශයේ අවසාන ප්‍රතිරාජයා වූ ශ්‍රෝවික්‍රම රාජසිංහ රජතුමා මැද මහනුවර බෝමුරේ උඩුපිටිය රාලකී නිවසේ සිඟව සිටියේදී එක් නැලිගොඩ මොහොට්ටාල ප්‍රමුඛ සබරගමුවේ සේනාවට ක්‍රිස්තු වර්ෂ 1815 පෙබරවාරි 15 වනදා හසු විය. මාර්තු 6 වනදා කොළඹ කොටුවට ගෙනෙන ලදී. 1816 ජනවාරි 14 වනදා ඉන්දියාවේ වෙල්ලෝරා බලකොටුවට සිරකරුවෙකු ලෙස පිටුවහල් කරන ලදින් පුරා වසර 16ක් සිරකරුවෙකු සිට 1832 ජනවාරි 30 වනදා 52 වියේදී අවසන් හුස්ම හෙළිය. විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු උතුම් රාජ ලේටික මගේ තිබෙන තුරු නෙතින් කඳුළු නොහාලමි දිවි තිබෙන තුරු ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු